Adimutun hela veera vikulhala maubima Sri Lanka Supasnatin sugita sarinnika yashura vanamma Senkada galapura dalada madure www.mahima.lk Mahima Radio www.mahima.lk Samanta Chakravalesu Atra Gacchantu Devata Saddhammam Munirajasa Sunantu Saggamokkhadam Dhammasavanakalu Ayam Vadanta Dhammasavanakalu Ayam Vadanta Dhammasavanakalu Ayam Vadanta Namo tassa bhagavato arahato sammasambuddhassa Namo tassa bhagavato arahato sammasambuddhassa Namo tassa bhagavato arahato sammasambuddhassa Dullabancha manussatha buddhupado cha dullabo Dullabo khana sampatti saddhammo parama dullabo Dharma sravana bilashi satpurusha vasanavanta pingvatni Samma sambudra janan vahansi namak දීර්ඝ කාලයක් පාරමී පුරලා අවබෝධ කරගෙන ලෝක සත්වයා දුකින් නිදහස් කරවීම පිණිස දේශනා කරන්නට යෙදුණු උතුම් ධර්මයෙන් බිඳක් කෙටින් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත කවුරුත් බොහොම යහපත් ප්‍රාර්ථනාවක් ඇති කරගත යුතු වෙනවා මේ ඇහෙන ඇහෙන බණපදයක් ගානීම නුවණින් මනසිකාර්ය කරමින් ධර්මදේශනාව අවසන් වනතුරුම ධර්මදේශනාව ශ්‍රවණය කරනවා. එතුලින් ජනිත වන්නා වූ කුසලයෙන් මේ ධර්මදේශනාව තුළදීම අපටත් උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කළ යුතු වෙනවා. ධර්මදේශනාව සඳහා මාතෘකා කළ ගාථාව පිඟතුල කවුරුත් අහලා තියෙන දන්න ගාථාවක්. දුල්ලබංච මනුස්සත්ත බුද්ධපාදෝච දුල්ලබු දුල්ලබෝ කන සම්පත්ති සද්ධම්මෝ පරම දුල්ලබු මේ ගාථාවේ අර්ථය තමයි දුල්ලබංච මනුස්සත්ත මනුස්ස ජීවිතය කියනක මනුස්ස ජීවිතය කියනක දුර්ලභයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ කාරණාව පිළිබඳව සරලව තේරුම් අරගෙන නම් මේ කතා හරි ඉන්නපා. මනුස්ස ජීවිතය කියනක දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් මගේ පින්වත්නි මනුස්ස ජීවිතය දුර්ලභයිමයි තමයි. ආපහු ඒක අහන්න බලන්න දෙයක් නැහැ. පින්වත්නි කෙනෙක්ට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ බොහොම දුර්ලභව. සංසාර ජීවිතයේ නොයෙකුත් 31 භූම තලවලින් මිදෙලා නේද ඒක භූමිතල තියෙන ඕන සතරපාය තිරිසන් ලෝකය දිව්‍ය ලෝකය අසඤ්ඤීතල කියයි බ්‍රහ්ම ලෝක කියයි പ്രേත ලෝක කියයි මේ වගේ නොයෙකුත් ලෝතලයන්ගෙන් මිදිලා
කෙනෙක්ට මිනිසක් බවක් ලැබෙනවා නම් ඒක මේ සංසාරේ පිංගත්නේ අති දුර්ලභ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක වෙලාවක මේ මහ පොළවෙන් නියපිඩට පස් ටිකක් අරගෙන මහණෙනි මේ ලෝකින සත්වයා ජීවත් වෙලා ඉඳලා මැරිලා ගියාට පස්සේ ආපහු සුගතියක උපදිනවා නම් ඒ උපදින්නේ මම මේ නියසිලට ගත්තා වගේ පස් ප්‍රමාණයක් වගේ පුංචි ප්‍රමාණයක් වෙනවා. මේ මහ පොළව තරම් වූ වැලිකඩ ප්‍රමාණයක මිනිසුන් යන්නේ තමන්ගේ මහගෙදර වෙච්ච ස්වකීය මහගෙදර වෙච්ච නිර්යාදී තැනකටයි කියලා සඳහන් කරනවා සතර මහා පායට. එනිසා පින්වත්නි මේ කාරණා ඔක්කොම ඉතින් කියලා දෙන්න කාලය නොවන නිසා පින්වතුන්ලා කල්පනා කරලා බැලුවොත් මනුස්ස ජීවිතය කියන එක මේ තරම් දුර්ලභුණේ ඇයි කියලා. පින්වතුනි කෙනෙක්ගේ මනුස්ස ජීවිතයක් තීරණය වෙන්නේ සංසාර ජීවිතයේ වුන් කරගත්ත කුසල කර්ම වලින්. මනුස්ස ජීවිතයක් තීරණය කරන ප්‍රධානම ප්‍රබලම සාධකය තමයි සීලය කියලා කියන්නේ. කෙනෙක් 100ක් සීල් රැක්කොත් එයාට ඒකාන්තයෙන් ඊළඟ ජීවිතේ මිනිසත් බවක් ලැබෙනවා. හරි? කෙනෙක් 100ක් සීල් රැක්කොත් එයාට ඒකාන්තයෙන් ඊළඟ පාර මිනිසත් බවක් ලැබෙනවා. එහෙම තමයි සඳහන්. එතකොට කෙනෙක්ට මනුෂ්‍ය ජීවිතයක් ලබන්න 100ක් සිල් රකින්න ඕනි නම් මම මේ කියාගන්න කාරණාව එක නෙමෙයි. එහෙනම් මේ ලෝකේ මේ වෙනකොට අපි ජීවත් වෙලා ඉන්නේ හැමෝම ක්‍රිස්තියානි වේවා, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, සිංහල වේවා, වෙනත් ආගමක වේවා, රෝමයේ පැත්ත වේවා, සෞදි අරාබියේ පැත්ත වේවා, අපි කවුරුත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා නම් ඒකාන්තයෙන් අපි කවුරු කවුරුත් සංසාර පෙර ජීවිතයේ 100ක් සිල් රැකලා මොඳ නැද්ද? එහෙනම් අපි කවුරුත් සංසාර ජීවිතයේ 100ක් සිල් රැකලමයි. 100ක් සිල් රැක්ක නිසා තමයි මිනිසත් බවක් ලැබුණේ. මේ කියන්නේ යන කාරණාව එක නෙමෙයි. කෙනෙක්ට මනුෂ්‍ය ජීවිතයක් ලබන්න 100ක් සිල් රකින්න ඕන නම් පින්වත්නි බුද්ධෝත්පාද කාලයක මිනිසත් භවයක් ලබන්නට ඒකත් මේ භද්‍රකල්පෙ පහළ වෙච්ච සිව් මහ බුදුරජාණන් වහන්සේලාගේම පාද ස්පර්ශ පිරිසිදු වෙච්ච මේ භූමියේ මතු පහළ වෙන මෙතේ බුදුන් වහන්සේගේ පවා පාද ස්පර්ශයෙන් පිරිසිදු වෙන මේ භූමියේ භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මහා සෑග ගර්භය පිටලා තියෙන මේ භූමියේ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්න, වාම දළදා වහන්සේ වැඩ ඉන්න මේ භූමියේ මව් කුසේ ඉඳන් උත්පත්ති ඉඳන්ම තෙරුවන් සරණ ගිය බෞද්ධ කියන නමත් එක්ක මේ ලෝකෙට පදින්න ලැබීම 100ක් සිල් රැකලා නෙමෙයි 100ක් සිල් රැකලවත් කරගන්න බැරි ලබා ගන්න බැරි අවස්ථාවක් කියන කරම් පැහැදිලි. ඒ නිසා මේ ලැබිච්ච ජීවිතය අතිශයම දුර්ලභ ජීවිතයක්. මනුස්ස ජීවිතය කියන එක ලේසියෙන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි කෙනෙක්ට මනුස්ස ජීවිතයක් ලැබුණත් මේ ඔබ මම ලැබුවා වගේ මනුස්ස ජීවිතයක් ලබන්න බුද්ධෝත්පාද කාලයේ සත්පුරුෂ දෙමව්පියන්ට දාව මව් කුසේ ඉඳන්ම උපන්නේ බෞද්ධ කියලා ලියාගෙන මිනිස් භවයේ උපදින්න, මනුස්ස ලෝකෙ උපදින්න ඔබ අපි සංසාර ජීවිතයේ කරගත්තු කුසලය පුරපු සීලය සුළුපටු සීලයක් නොවන බව, පුංචි පහේ කුසලයක් නොවන බව ඔබ කවුරුත් සිහිපත් කරගන්නට වටිනවා. ඒකයි කිව්වේ දුර්ලභංච මනුස්සත්ව, මනුෂ්‍යාත්ම භාවය දුර්ලභයි. ඊළඟ කාරණාව බුද්ධපාදෝච දුර්ලභෝ. ලෝකේ බුද්ධෝත්පාද කාලයත් දුර්ලභයි. පිටින් මේ බුදු කෙනෙකුත් හැමදාකම ලෝකෙ පහළ වෙන්නේ නැහැ. හරි? ශ්‍රේෂ්ඨ විදිහට, අතිශය පුදුමාකාර විදිහට, විස්මය ජනක විදිහට ලෝකයේ උපදින බුදුරජාණන් වහන්සේ, ලෝකයට පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති ඉඳන්ම පරිනිර්වාණය දක්වාම අතිශය ශ්‍රේෂ්ඨ සිදුවීම් වලින් යුක්ත ශ්‍රේෂ්ඨ ජීවිත කාලයක්. ඒ දුර්ලභ අවස්ථාවේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක ඊටත් වඩා දුර්ලභයි. සිහිපත් වෙන්නත් එක්ක, දැනගන්නත් එක්ක, මගහැරිච්ච තැන් ආපහු එකතු වෙන්නත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ලෝකේ පහළවීම සහ උන්වහන්සේගේ මේ ලෝකේ පරිනිර්වාණය පිළිබඳව කෙටියෙන් විස්තරයක් සිහිපත් කරන්න. බෝසත්තුමන් වහන්සේ සාරා සංකේය කල්ප ගණනක් පාරමී පුරලා
ඉපදිච්ච අවසාන මනුෂ්‍යාත්මය තමයි බෝසත් කාලේ වෙස්සන්තරාත්ම භාවය කියලා කියන්නේ. වෙස්සන්තරාත්ම භාවය දන් දෙන්නම ඉපදිච්ච ආත්ම භාවය පින්වතුන්ලා දන්න. උපදිනකොටම මේ කුමාරයා කතා කළා. මාර්ගයේ යන ගමන් කරත් එක තමයි පුතා ඉපදුනේ. වෙස්සන්තර කුමාරයා. වෙළඳ වීදියේ ඉපදිච්ච නිසා කව වෙස්සන්තර කියලා. දන් දෙන්න උපන්න ආත්ම භාවය ඉපදිච්ච ගමන් කතා කරන මේ මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ අම්මගෙන් අහනවා, අම්මේ අම්මේ දන් දෙන්න මුකුත් නැද්ද? අම්මේ දන් දෙන්න මුකුත් නැද්ද කියලා අහනකොට වෙස්සන්තර කුමාරයාගේ අම්මා කහවුණු දහසක් වෙස්සන්තර කුමාරයාගේ අතේ තියෙනවා. දකුණු වතට කහවුණු දහස ගන්න වෙස්සන්තර කුමාරයා වම් මතින් තමන්ගේ දාසියට මේ කහවුණු මල්ල දන් දුන්නා කියලා සඳහන්. දන් දෙන්න උපන්න ආත්ම භාවය. තමන්ගේ තිබ්බ වටිනා වටිනා සම්පත් සියල්ල දන් දීලා අවසානයේ තමන්ගේ රත්තරන් දරු පෙටව දෙන්න ජාලිය ක්‍රිෂ්ඨජිනා කියන මේ දරුව දෙන්නවත් දන් දීලා මද්රි දේවියවත් දන් දීලා දාන පාරමිතාව පුරන මහ බෝසතාණන් වහන්සේ පුදුමාකාරයි. ජාලියව ක්‍රිෂ්ඨජිනාව දන් දෙනකොට සිහිපත් වෙනවා, කල්පනා කරනවා මේ මහ බෝසත් උතුමන්ගේ ඇස් වලින් වැටුනේ කඳුළු නෙමෙයි කියනවා. රස්නිම රස්නි, උණුම උණු, ලේ බින්දු දෙකක් ඒ ඇස් වලින් වැටිලා තමන්ගේ සිරිපතුල් සිපගත්තා කියලා සඳහන්. තමන්ගේ දරුව දෙන්නව දන් දීලා ඒ ආත්ම භාවෙන් චුත වෙලා යන, ඒ ආත්ම භාවයේ නිමා කරන වෙස්සන්තර රජතුමා ඊළඟ උත්පත්තිය ලබන්නේ තුසිත දිව්‍ය ලෝකේ සේත කේතු කියන දිව්‍ය පුත්‍රයා නාමින්. සේත කේතු කියන නාමින් තුසිත දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබන මේ මහ බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලැබපු ගමන් තමන්ගේ අවසාන ආත්ම භාවයයි මේ බුදු වීමට පෙර උත්පත්තිය ලැබපු ගමන් ඒ වෙනකොට තුසිත රජ වෙලා ඉන්න සන්තුසිත කියන දිව්‍ය රාජයා චුත වෙලා යනවා. මොකද මහ බෝසතාණන් වහන්සේගේ පින වැඩි. සේත කේතු දිව්‍ය පුත්‍රයා සන්තුසිත දිව්‍ය රාජයාගේ චුත වීමත් එක්කම තුසිත දිව්‍ය ලෝකේ නායකත්වයට රාජ්‍යත්වයට පත් වෙනවා. එතෙන් පටන් සේත කේතු දිව්‍ය පුත්‍රයාව තුසිත දිව්‍ය ලෝකේ හැදුන්නේ සන්තුසිත දිව්‍ය රාජයා කියලා. සන්තුසිත දිව්‍ය රාජා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් එක තත්පරයක් අඩු නැතුව දිව්‍ය ලෝකයේ ආයුෂ ගත කරලා චිතවීමේ පෙරනිමිති පහළ වෙනකොට දස දහසක් සක්වල රැස් වෙන මහරහත් බ්‍රහ්ම රාජවරු පවා මහ බෝසතාණන් වහන්සේගේ ළඟ දන බිම තියලා ආරාධනා කරනවා. මහා වීරයාණන් වහන්ස, නිදුකාණන් වහන්ස, උතුමාණන් වහන්ස, මේ මනුලොව ඉපදීමට කාලයයි, පුරපු පාරමීවල ප්‍රයෝජන ගත යුතු කාලයයි, සුවසූ දහසක් සත්වයා නිවීමට කාලයයි, මනුලොව උපදිනසේක්වා කියලා ආරාධනා කළා. ආරාධනාව පිළිගන්න මහ බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ දිහා බලනවා. ඒකට කියනවා පංච මහා විලෝකණේ නැත්තම් පස් මහා බැලුම් කියලා. කාලය, දීපය, දේශය, කුලය, මව කියන මහ පස් මහා බැලුම් බලන මහ බෝසතාණන් වහන්සේ මුලින්ම බැලුවේ කාලය. කාලය කියලා බැලුවේ පංගනි බුදුවරු හැමදාකම ලෝකෙ උත්පත්ති ලැබන්නේ නැහැ. මනුෂ්‍ය ආයුෂ අවුරුදු 100ත් ලක්ෂයත් අතරතුර තමයි බුදු කෙනෙක් ලෝකෙට උත්පත්ති ලැබන්නේ. එදා බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ දිහා බැලුවේ මේ වෙනකොට මනුෂ්‍ය ලෝකයේ ආයුෂ කීයද කියලා. අවුරුදු 100ත් ලක්ෂයත් අතර මනුෂ්‍ය ලෝකෙ උත්පත්ති ලැබෙන මහ බෝසත්වරු එදා මහ බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ දිහා බලනකොට උන්වහන්සේ දැක්කා මනුෂ්‍ය ආයුෂය අවුරුදු 120ක් බව. අවුරුදු 120යි බුදු කෙනෙකුට මනුෂ්‍ය ලෝකයේ උපදීමට සුදුසු කාලය උදා වී ඇත. කාලය බලපු මහ බෝසතාණන් වහන්සේ ඊළඟට බැලුවා දීපය, දේශය, කුලය, මව. දීපය කියලා බැලුවේ මේ මහා පෘථිවියම මහද්වීප පහකට බෙදිලා තියෙනවා. ඒ මහද්වීප පහ අතර විශාලම මහද්වීපයට තමයි කියන්නේ ජම්බුද්වීපය කියලා. ජම්බුද්වීපය තමන්ගේ දීපය කරගෙන දේශයේ විදිහට එදා කිඹුල්වත්පුර අද වර්තමානයේ හැඳින්වුවත් නේපාල, ඉන්දියාව ආදී නම් වලින් හඳුන්වන මේ තැන් තමන්ගේ ජන්ම භූමිය විදිහට තෝරගන්න මහ බෝසතාණන් වහන්සේ. දඹදිව හිමාල පර්වතයේ මධ්‍ය ලක්ෂ්‍ය කරගෙන ඉන්න මේ මහා භූමිය තමන්ගේ දීපය දේශයේ බවට සනාත කරගෙන කාලය, දීපය, දේශය ගැලපිච්ච නිසා කුලය දිහා බැලුවා. කුලය කියලා මේ බැලුවේ ඔබ අපි බලන කුලය දිහා නෙමෙයි, කල්ප ලක්ෂයක් පාරමී පුරපු බෝසත්වරයෙකුට උත්පත්තිය දිය හැකි පියවරයෙක් ඉන්නවද, සමාජ සම්මතයේ උසස්යයි පිළිගත්ත කෝටි ප්‍රකෝටි ගණනක් ආපස්සට හැරලා බැලුවත්
කිසිම තැනකින් කුලය අපිරිසිදු නොවෙච්ච යම් කුලයක් ලෝකෙ තියෙනවද කියලා බලනකොට එදා දැක්කා ශාක්‍ය වංශයේ සුද්ධෝදන රජතුමා බෝසත් වරයෙකුට උත්පත්තිය දෙන්න කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එන ගමන් පුදුමාකාර කුලයක උත්පත්තිය ලැබලා අවුරුදු කෝටි ප්‍රකෝටියක් ආපස්සට බැලුවත් මහා සම්මත රාජ පරම්පරා විඳගෙන පැවතගෙන එන මේ අතිශය පාරිශුද්ධ කුලය තමන්ගේ කුලය බවට පත් කරගන්නවා තාත්තා බවට සුද්ධෝදන රජතුමා පත් කරගන්නවා. ඊළඟට බැලුවා මවදිහා අම්මත් අර විදිහමයි බෝසත් වරයෙකුට උත්පත්තිය දෙන්න කල්ප ලක්ෂයක් පුරාවට තමන්ගේ කුස සකස් කරපු අම්ම කෙනෙක් මනුෂ්‍ය ලෝකේ පහළ වෙලා ඉන්නවද බැලුවා මහා මායාව ලෝකේ පහළ වෙලා ඇය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන ගමන් බෝසත් වරයෙකුට උත්පත්තිය දෙන්න බලාගෙන මනුෂ්‍ය ලෝකේ පහළ වෙලා සුද්ධෝදන රජතුමා විවාහ කරගෙන ඉන්නවා. කාලයේ දීපයේ දේශයේ කුලය මව නියමාකාරයෙන් ගැලපිච්ච නිසා මහබෝසතාණන් වහන්සේ තීරණය කරනවා මනුෂ්‍ය ලෝකෙ උත්පත්තිය ලබන්න. මනුෂ්‍ය ලෝකෙ උත්පත්තිය ලබන මොහොතේ පටන් පුදුමාකාර ආශ්චර්යයි. මෞකසේ වැඩ ඉන්න කාලයේ පුදුමාකාර ආශ්චර්යයි. ඔබ මම වගේ අටකටු වලට කුඩු වෙලා නැමිලා පොඩි වෙලා අතපය වකුටු කරගෙන නෙමෙයි හරියට අවුරුදු ගණනක් බවුන් වඩ පුරුෂිවරයෙක් හිමාල පර්වතයේ වැඩ ඉන්නා වගේ මෞකසේ එරමිනිය ගොතාගෙන පර්යංකයක් බැඳගෙන වැඩ ඉන්නවා. මහා මායා දේවිය තමන්ගේ කුස දිහා බලනකොට කරඬුන් වහන්සේ නමක් ධාතු කරඬුවක තැන්පත් කරපු ධාතුන් වහන්සේ නමක් පේනවා වගේ තමන්ගේ කුසේ ඉන්න සිද්ධාර්ථව පේනවා. තමන්ගේ කුසේ ඉන්න මේ මහා පිනත්තව පේනවා. මහා පිනති කුමාරයා එරමිනිය ගොතාගෙන පර්යංකයක් බැඳගෙන භාවනා ඉරියව්වෙන් තමන්ගේ කුසේ වැඩ ඉන්නවා පේනවා. හරියටම දස මාසයක් එක දවසක් තත්පරයක් අඩු නැතුව මහකුසේ වැඩ ඉන්න මහබෝසතාණන් වහන්සේ දැන් සාමාන්‍ය මිනිසෙක් නම් අපි කිව්වට කතාවට දස මාසයක් මහකුසේ ඉන්නවා කියලා කිසිම සාමාන්‍ය මිනිසෙක් දස මාසයක් මහකුසේ ඉන්නේ නැහැ. එක්ක නව මාසෙන් හම්බ වෙනවා, එක්ක අට මාසෙන් හම්බ වෙනවා. හැබැයි මහබෝසත්වරු හිම නෙමෙයි දස මාසයක් එක සතියක් එක දවසක් එක තත්පරයක් ඇඩු නැතුව මෞකසේ වැඩ ඉඳලා දස මාසයක් ඇවෑමෙන් ලුම්බිනි සල්ලුවෙනි දිදා උත්පත්තිය ලබනවා. මහා මායාව හිටගෙන ලුම්බිනි සල්ලුවෙනි සල් ගහක ඉත්තක් අල්ලගෙන ඉන්න වෙලාවේ මෞකසෙන් නික්මෙන විදිහ හරි ආශ්චර්යයක්. ඔබ මම වගේ දුක් විඳලා කෑ ගහලා හිර වෙලා ලෝකෙට ඉපදුනා නෙමෙයි, ඔබ මම වගේ අඬාගෙන ලෝකෙට ඉපදුනා නෙමෙයි, සක්විති රජ කෙනෙක් රාජාසනෙන් බිමට බහිනවා වගේ, හරියට රජ කෙනෙක් රාජාසනෙන් බිමට බහිනවා වගේ සුව පහසුවෙන් සිද්ධාර්ථ කුමාරයා මෞකසෙන් එළියට නික්මෙනවා. මෞකසෙන් එළියට නික්මෙන මහා සිද්ධාර්ථ පිනත්තව පිළිගන්නට රහත් වෙච්ච බ්‍රහ්ම රාජවරු හතර දෙනෙක් එන්නේ. රහත් වෙච්ච බ්‍රහ්ම රාජවරු හතර දෙනා රත්තරන් දැලකින් මහා බෝසතාණන් වහන්සේව පිළිගන්නවා. ඇයි මෙතනට රත්තරන් දැලකින් මහා බ්‍රහ්ම රාජවරු ඒකත් රහත් වෙච්ච බ්‍රහ්ම රාජවරු වෙන්නේ? සඳහන් කරනවා මහා මායා දේවියගේ රූ සපුව ඒ වෙලාවේ කෙලෙස් ප්‍රහීන නොකරපු කෙනෙක් දැක්කන මහා මායා දේවියගේ රූපයේ වෙලාවේ කෙලස් ප්‍රහීන නොකරපු කෙනෙක් දැක්කනම් පියවි සිහියෙන් කකුල් දෙකෙන් හිටගෙන ඉන්න බැරි තරම් රාගය ඇවිස්සෙනවා කියනවා. ඒ නිසයි ඇයට මහා මායා කියලා නම දැම්මේ. ඇය මහා මායාවක්, ඇගේ රූපය මහා මායාවක්, ඇයට මහා මායා කියලා නම දැම්මේ එකයි. රහත් වෙච්ච බ්‍රහ්ම රාජවරු කෙලස් ප්‍රහීන කරපු උත්තමයාණන් වහන්සේලා මේ ස්ථානියට අවිල්ලා සිද්ධාර්ථව තමන්ගේ අතට ගන්නවා. දෙවැනියට සක්‍ර දේවේන්ද්‍රයා, තුන්වැනියට සිව් මහා රජවරු, සතර වරම් දිව්‍ය රාජවරු සම්මත දැලකින් මහා බෝසත්තුමන්ව පිළි අරගෙන හතරවැනියට තමයි මහා බෝසතාණන් වහන්සේ පොළව මතට තමන්ගේ සිරිපතුල් තියන්නේ. මහා පොළවට තමන්ගේ සිරිපතුල් තියෙන මහා බෝසතාණන් වහන්සේගේ සිරිපතුල් පිළිගන්ඩ මේ මහා පොළව පලාගෙන නෙළුම් මලක් මතුණා කියලා සාහිත්‍ය සඳහන්. මහා බෝසතාණන් වහන්සේගේ සිරිපතුල් පිළිගන්න මහා පොළවෙන් නෙළුම් මලක් මතු වෙනකොට මහා බෝසතාණන් වහන්සේ නෙළුම් මල උඩට ඇවිල්ලා හතර දිසාව බලනවා. මට වඩා උතුමෙක් මේ ලෝකෙ වැඩ ඉන්නවද? මට වඩා ශ්‍රේෂ්ඨෙක් මේ ලෝකෙ වැඩ ඉන්නවද? මට වඩා ජ්‍යෙෂ්ඨෙක් මේ ලෝකෙ වැඩ ඉන්නවද කියලා කල්පනා කරනකොට උතුර දිහා බැලුවා, දකුණ දිහා බැලුවා, නැගෙනහිර දිහා බැලුවා, බටහිර දිහා බැලුවා. හතර පැත්තෙම දස දහසක් සක්වලින් දිව්‍ය රාජවරු, දෙවි දේවතාවුන් වහන්සේලා රැස් වෙලා එක මිදුලක් වගේ බෝසතාණන් වහන්සේට පේනවා කියලා සඳහන් කරනවා. දස දහසක් සක්වල එක මිදුල් තලයක් වගේ පෙනුණා. මේ වෙලාවේ දස දහසක් සක්වලින් රැස් වෙච්ච දෙවි දේවතාවුන් වහන්සේලා මහා හයියෙන් ഘോഷා කරනවා, ස්වාමීනි
ඔබට වඩා උතුමෙක් මේ ලෝකෙ කොහින්ද ස්වාමීනි ඔබට වඩා ශ්‍රේෂ්ඨෙක් මේ ලෝකෙ කොහින්ද ස්වාමීනි ඔබට වඩා උතුමන් වහන්සේ නමක් මේ ලෝකෙ කොහින්ද මහ බෝසතාණන් වහන්සේ තීරණය කරනවා මට වඩා උතුමෙක් නම් මේ ලෝකෙ නෑ උතුර දිහා බලාගෙන තවත් පියවර හයක් යනවා මේ පියවර හයම පිළිගන්නත් මහ පොළවෙන් වතු වෙලා එන්නේ නෙළුම් මල් හයක් හත්වෙනි නෙළුම් මල් උඩට ගිහිල්ලා තීරණය කරනවා මම තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨයා මම තමයි මේ ලෝකේ ජේෂ්ඨයා මම තමයි මේ ලෝකේ උතුමන් වහන්සේ කියලා එක ඇඟිල්ලක් උඩට ඔසවලා මහා බීත සිංහනාදයක් කරනවා අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දහනි පුනප්පවෝති මම ලොවට අග්‍ර වෙමි මම ලොවට ජේෂ්ඨ වෙමි මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි මේ මාගේ අවසන් උපතයි මින් මත්තට මට උත්පත්තියක් නැතයි කියලා එදා අභීත සිංහනාදයක් කරලා මහ පොළවට අඩිය තියලා මේ පොළවත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න මේ මහා පිනැත්ති කුමාරයන්න් වහන්සේ අවුරුදු 29ක් ගෙහ ජීවිතේ රම්‍ය සුරම්‍ය සුභාදී මාලිගාවල් වල කාම සුකල්ලුකානි යෝගී යදමින් තමන්ගේ ගිහි ජීවිතය ගැන කලකිරිලා සය අවුරුද්දක් අත්ත කියලා මතාන යෝගීට බැහැලා දුෂ්කර ක්‍රියා කරලා තමන් වහන්සේගේ 35 වෙනි ජන්මදිනයේ දවසේ උතුම් වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කරනවා එදා ජයසිරි මහබෝ රජාණන් වහන්සේ පාමුල අවුරුදු 35න් බුද්ධත්වය සාක්ෂාත් කරපු භාග්‍යතුන් වහන්සේ 45 වසරක් පුරාවටම තමන්ගේ බුද්ධ කිස නිමා කරලා අවුරුදු 80 වෙනි වියට එනකොට පරිනිර්වාණයට සූදානම් වෙනවා මේක තමයි බුදු කෙනෙකුගේ ආශ්චර්ය එදා පිරිනිවන් පාන්නන බුදුරජාණන් වහන්සේ තමන්ගේ පරිනිර්වාණය සනාථ කරගෙන තමන්ගේ පරිනිර්වාණය සිද්ධ වෙන බවට ඒකාන්තෙන් තීරණය කරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුවිනට යනවා පින්වත්නි එදා යනකොට අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පරිනිර්වාණය කරා යන ගමනේදී තමන් වහන්සේගේ ජීවිතේ පළවෙනි වතාවට බුද්ධ ජීවිතේ පළවෙනි වතාවට උන්වහන්සේට කලන්තයක් හැදෙනවා උන්වහන්සේ සඳහන් කරනවා ආනන්ද ආනන්දමට කලන්තෙයි ආනන්දමට බොන්න පැන් ටිකක් ගේන්න පැන් ටිකක් ගේන්න කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟම තියෙන දොළපාර ගාවට ගියා ළඟම තියෙන දොළපාර ගාවට ගියාට පස්සේ ළඟම තියෙන දොළපාරෙන් නීට මොහතකට කලින් කරත්ත 500ක් එගොඩ වෙලා මුළු දොළපහරම මඩ වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ තීරණය කරනවා තථාගතයන්න් වහන්සේට වතුර දෙන්න තරම් තථාගතයන්න් වහන්සේට පෙන් දෙන්න තරම් මේ දොළපාර සුදුසු නෑ මේ දොළපාරේ සුදුසුභාවයක් පේන්නේ නෑ නැවතත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඉදිරියේ කුක්කුතා නදිය තියෙනවා ස්වාමීනි එතනින් පෙන් පහසු වෙමු ස්වාමීනි එතනින් පෙන් ටිකක් වළඳමු මේ නදිය අපිරිසිදුයි කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්ද ආනන්ද මෙතනින් එහාට තථාගතයන්න් වහන්සේට අඩියක්වත් යන්න බෑ පියවරක්වත් යන්න බෑ ආනන්ද පෙන් ටිකක් අරන් එන්න බුදුරජාණන් වහන්සේටයි කියලා අදිෂ්ඨාන කරලා පෙන් ගන්නයි කියලා කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත වාරයක් ගිහිල්ලා කැලස් නසපු මහා උතුමන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ පැන් ටික ගන්න කියන සිහියෙන් සංකල්පනාවෙන් සංඥාවෙන් පාත්‍රය දියපාර ගාවට ලං කරනවා මෙච්චර වෙලා මඩ වෙලා බර වෙලා තිබ්බ දියපාර හරියට නිල් දිය කැටයක් පෑදුනා වගේ නිල් කැටයක් පෑදුනා වගේ මඩ ටික වතුර යටින් පොළවට කිඳා බැස කියලා සඳහන් පිරිසිදු වතුර පහරින් වතුර ටිකක් අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ නම් ආශ්චර්යයක්මයි හිත් පිට නැති දොළපහරට පවා මහ පොළොවට පවා බුදුගුණ තේරෙන හැටි හරි පුදුමයි ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට පෙන් ටික දෙනවා උන්වහන්සේ එතනින් පෙන් පහසු වෙලා පෙන් වළඳලා එතනින් පින්වත්නි කුක්කුතා නදිය ගාවට යනවා කුක්කුතා නදිය ගාවට යනකොට උන්වහන්සේට තමන්ගේ සම්බුද්ධ ජීවිතේ දෙවැනි වතාවටත් කලන්තයක් හැදෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දමට ආපහු සැරයක් කලන්තේ කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කුක්කුතා නදියෙන් භාග්‍යතුන් වහන්සේව පෙන් පහසු කරවල උන්වහන්සේට පෙන් වළඳන්න දීලා කලන්තය සංසිඳවලා උන්වහන්සේට ඒ වෙලාවේ මඟ ලැබිච්ච සිවුරක් දෙනවා පරවන්න කියලා මේ සිවුර පරවන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ගිනි අඟුරු පාටින් විලිසෙන්න පටන් ගන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කරන ආශ්චර්යයක්, මින් පෙර දැකලා නැති ආශ්චර්යයක්, පුදුමාකාර ඉරදියක් ස්වාමීනි මීට කලින් කවදාවත් දැකලා නැහැ. ඇයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ සිවුර පරවනකොට සම්බුද්ධ ශරීරය ගිනි අඟුරු පාටින් විලිසුනේ?
ගිනි අඟුරු පාටින් දිරිසුණියයි කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද ආනන්ද බුදුරජාණන් වහන්සේගේ ශරීරය දෙවතාවකදී ගිනි අඟුරු පාටින් දිලිසෙනවා එකවතාවක් තමයි තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබන දවසේ ජයසිරි මහ බෝධින් වහන්සේගේ යට ඒක සිද්ධ භාවයට පත් වුණා දෙවනි දවසේ පිරිණිවන් පාන දවසේ අවසාන චීවරය පරවන මම මේ වෙලාවේ පිරිණිවන් පාන දවසේදී බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ගිනි අඟුරු පාටින් දිලිසෙන්න පටන් ගන්නවා කියන එක සඳහන් කළා ඒ වෙලාවේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගන්නේ බුදුරජාණන් වහන්සේ අද පිරිණිවන් පාන බව කල්පනාවේ අතරමං වෙලා කොසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ුවෙනට යනවා සල්ුවෙනට යනකොට අවාරේ නිසා එකම සල් ගහකවත් සල් මල් හැදිලා නැහැ පාළුවෙන් කනත්තක් වගේ තිබ්බ මේ තැන කිසිම කෙනෙක්ගේ ഘോഷාවක් තිබ්බේ නැති මේ තැන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමන්ගේ ජීවිතයේ අවසාන වතාවට සම්බුද්ධ ජීවිතයේ අවසාන වතාවට කලන්තයක් හැදෙනවා උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද ආනන්ද මට කලන්තෙයි සතපින් ආසනයක් හදලා දෙන්න කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උතුරු පැත්තට හිස දාලා භාග්‍යතුන් වහන්සේට ආසනයක් හදලා දෙනවා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයේ අවසාන පාරට මේ සයනාසනේ සැතපෙනවා සැතපෙනකොටම මෙච්චර කාලයක් කිසිම මලක් තිබෙන්නේ නැති සල්ගස්වල පවා අවාරට මල් පිපිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශාරීරියේ දෙසට හමන්න පටන් ගන්නවා ගලන්න පටන් ගන්නවා වැටෙන්න පටන් ගන්නවා ක්‍රමයෙන් දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්ම රාජවරු ඒ වෙලාවේ පැත්ත වැඩි හිටපු හැම භික්ෂුන් වහන්සේ නමක්ම භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණී ආරංචිනු හැම රජ කෙනෙක්ම සිටුවරේක්ම මැතිවරේක්ම කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ පවත්වන සල්ලුවෙනට එනවා දිව්‍ය රාජවරු මදාරා මල් ගෙනල්ලා භාග්‍යතුන් වහන්සේට පුද පූජා කරනවා භාග්‍යතුන් වහන්සේ මේ වදිහා බලන් ඉන්නවා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සුබද්දවත් අරමුණු කරලා අවසාන වතාවට කියනවා තමන්ගේ ශ්‍රාවකයන්න් වහන්සේලාට මහණෙනි යම්කිසි කංකාවක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ පිරිණිවෙන්න කලින් මේක ගැන අහන්න භාග්‍යතුන් වහන්සේ පිරිණිවෙන්න කලින් මේක ගැන දැනගන්න පිරිණි වුණාට පස්සේ අපොයි අපේ භාග්‍යතුන් වහන්සේ පිරිණි වුණානේ අපිට මේක අහගන්න බැරි වුණානේ කියලා පශ්චත්තාපිටපත් වෙන්නපා කියනකොට සුබද්ද්‍ර භික්ෂුන් වහන්සේලා පීරගෙන ඉස්සරහට එනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ සුබද්ද්‍රව නමත්තනවා සුබද්ද්‍ර මේ වෙලාවේ තථාගතයන්න් වහන්සේට වෙහෙසයි මේ වෙලාවේ තථාගතයන්න් වහන්සේව වෙහෙස කරවන්නපා කියනකොට මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේට කියනවා අනුරුද්ධ ඔය සුබද්ද්‍ර එන්නේ තථාගතයන්න් වහන්සේව වෙහෙස කරවන්න නෙමෙයි තථාගතයන්න් වහන්සේ ගැන උන්වහන්සේගේ ශාසනයෙන් ඔහුට ලබන්න ඕනේ තවත් පිහිටක් තියෙනවා සුබද්ද්‍රට ඇත්තටම ගැටලුවක් තියෙනවා අනුරුද්ධ එන්න දෙන්න කියනකොට සුබද්ද්‍ර භික්ෂුව ළඟට ඇවිල්ලා තමන් වහන්සේගේ ගැටලුව අහනවා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා දුන්නට පස්සේ සුබද්ද්‍ර භික්ෂුව හැමෝම මෙතනට කල්පනා කරගෙන අඬ ඉන්නකොට වැළපි ඉන්නකොට සුබද්ද්‍ර භික්ෂුන් වහන්සේ පැත්තකට ගිහිල්ලා ගහක් මුල ඉඳගෙන බවුන් වඩලා බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාන කලින් මාර්ගඵල අවබෝධ කරගන්නවා කියන වීරියෙන් භාවනා කරලා රහත් භාවයට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට කියනවා මහණෙනි මහණෙනි මේ දෙවියෝ මේ වෙලාවේ මට මදාරා මල් වේනෙන් මල් ගෙනල්ලා පූජා කරනවා පුද පූජා පවත්වනවා හැබැයි මේ ආමිස හැම පූජාවකටම වඩා සුබද්ද්‍ර වගේ යම්කිසි කෙනෙක් මා ප්‍රතිපත්තියෙන් පුදනවා නම් ප්‍රතිපත්ති පූජාම උතුම්ය ප්‍රතිපත්ති පූජාම ශ්‍රේෂ්ඨ වෙනවාමයි කියන එක දේශනා කළේ මේ වෙලාවේ මෙහෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කතා කරලා අවසානයේදී භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා හන්දදානි භික්කවේ ආමන්ත යාමීවෝ වයදම්මා සංකාරා අප්පමාදේන සම්පාදේත මහණෙනි මං ඔබ මේ යමතනවා අවසාන වතාවටයි මහණෙනි දැනගන්න හැම සංස්කාරයක්ම නැසෙන සුළුයි හැම සංස්කාරයක්ම අනිත්‍ය වෙන සුළුයි ඒ නිසා අප්‍රමාදීව සම්පාදනය කරගන්න කියලා අවසාන බුද්ධ අවවාදය 45 වසරක් පුරාවටම 45 වසරක් පුරාවටම දේශනා කරපු බුද්ධ වචනේ එකට කැටි කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි අප්‍රමාදීව සම්පාදනය කරගන්න කියලා. එහෙම දේශනා කරලා ප්‍රථම ධානයට සමවදින බුදුරජාණන් වහන්සේ එතනින් ද්විතීයික ධානයට සමවදිනවා ක්‍රමයෙන් තෘතීයික ධානයට චතුර්ථ ධානයට එතනින් නැවතත් අෂ්ට සමාපත්තීන් වලටම සමවැදිලා මොහතක් නිරෝධ සමාපත්තියට සමවදිනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාරීරිය සීතල වෙනවා හුස්ම පොද නවතිනවා ආනන්ද ස්වාමින් වහන්සේ අඬන්න පටන් ගන්නවා අනේ මගේ භාග්‍යතුන් වහන්සේ පිරිණිවුණා
අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන ආනන්ද ආනන්ද තථාගතයන් වහන්සේ තාමත් පිරිණිවුණේ නැහැ. ආනන්ද තථාගතයන් වහන්සේ තාමත් පිරිණිවුණේ නැහැ. නිරෝධ සමාපත්තියට සමවැදුනේ කියනකොට බුදුරජාණන් වහන්සේ මොහතක් සමවතට සමවැදිලා නැවත ක්‍රමයෙන් අනුපූර්ව වශයෙන් ප්‍රථම ධානියටත් ආපහු සැරයක් ප්‍රථම ධානියෙන් ද්විතීයි ධානියටත් ද්විතීයි ධානියෙන් තෘතීයි ධානියටත් තෘතීයි ධානියෙන් චතුර්ථ ධානියටත් සමවදිනවා. චතුර්ථ ධානියට සම්බදින බුදුරජාණන් වහන්සේ චතුර්ථ ධානියෙන් නැගිටීමත් සමගම තමන් වහන්සේගේ අවසන් හුස්ම පොද මෙලෝ තලයට මුදා හරිනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. උන්වහන්සේගේ අවසන් හුස්ම පොද එදා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ පවත්වන සල්ලුවෙනදී මේ තලයට මුසු වුණා කියන කාරණාව සඳහන්. තුනදී අදත් ඉන්දියාවේ ගිහාම දඹදිව වන්දනාවේ ගිහාම ඒ ඇත්ත අපිට අත්දික් කරලා පෙන්නනවා. මෙන්න මෙතන කුසිනාරා නුවර උපවත්තන සල්ලුවෙන කියන්නේ මෙතනට. මෙන්න මෙතනින් තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. මෙන්න මෙතනින් තමයි උන්වහන්සේගේ ශාරීරිය ආදාහනය කළේ කියලා පින්වත්නි ඒ බුදුමුවින් ඒ බුද්ධ ශරීරයෙන් නික්මිච්ච හුස්ම පොද තාමත් ඒ ස්වභාව සෞන්දර්යයේ රැඳිලා තියෙන බව ඔබට හෙටත් අනිද්දත් එතනට ගියොත් දැන දැක ගන්න පුළුවන් වෙයි. ඇඟ හිරිවැටිලා යන හිත හිරිවැටිලා යන ස්වභාවයක් ඒ හුස්ම පොදේ තාමත් ඒ පරිසරයේ සිඹගින සිපගින තියෙන බව එතනට ගියොත් ඔබට දැන දැක ගන්න පුළුවන් වෙයි. මේ වගේ අතිශය ආශ්චර්යමත් විදිහට මේ ලෝකයේ උත්පත්ති ලැබෙන බුදුරජාණන් වහන්සේ ආශ්චර්යමත් විදිහටම පිරිනිවන් පාලා ලෝකයා කරෙහි මහා පුදුම ධර්ම කාරණා රාශියක් ඉතුරු කරමින් පිරිනිවන් පානවා. මේ කාරණාව කියාගෙන ගියේ බුද්ධෝත්පාද කාලයේ වටිනාකම කියන්න උවමනාව තිබ්බත් නමුත් බුදු කෙනෙක්ගේ පහළ වීමේ දුර්ලභත්වය මේ වගේ උත්පත්තියක දුර්ලභත්වය සිහිපත් කරන්නයි මේ ආශ්චර්යමත් උත්පත්තිය ලබන ශ්‍රේෂ්ඨ පුද්ගලයා ඔබත් මමත් සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ බව ඔබ මොහොතක් කල්පනා කළොත් ඔබට මේ මනුස්ස ජීවිතයට සම්මුඛව එතුමන් වහන්සේගේ ශාසනය ලැබਿੱච්ච බව එක මොහොතක් කල්පනා කළොත් ඔබට තේරෙයි ඔබට දැනෙයි ඔබට මේ ලැබਿੱච්ච වටිනාකම මේ ලැබਿੱච්ච සම්පත කුමක්ද කියලා. ඒ නිසයි කියන්නේ දුර්ලභෝ කණ සම්පත්තිය. දුර්ලභෝ කණ සම්පත්තිය සද්ධම්මෝ පරම දුර්ලභෝ. පින්වත්නි මනුස්ස ජීවිතයක් ලැබලා ඊට සම්මුඛව බුද්ධෝත්පාද කාලයක් ලැබිලා ඊට එක්කම සද්ධර්මය ලැබෙනවා කියන එක ෂණ සම්පත්තියක් කියන එක දේශනා කළා. මහා ලොකු කාලයක් පවතින සම්පත්තියක් නෙමෙයි මේක. ෂණයයි පවතින්නේ. බොහොම පුංචි කාලයයි. ඒ නිසා අෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිදලා නිර්ස්තිරසන් ලෝකෙ පුදුනේ නේ. නිරේ පුදුනේ නේ. ප්‍රේත ලෝකෙ පුදුනේ නේ. මේක තේරුම් ගන්න බැරි තැනක පුදුනේ නේ. පදපරමෙක් වෙලා පුදුනේ නේ. ඒ නිසා මගේ පින්වන්දි අබුද්ධෝත්පාද කාලයක පුදුනේ නේ. බුද්ධෝත්පාද කාලයේ මිනිසත් බවක් මෙච්චර දුර්ලභව ලැබිලා සද්ධර්මයට සම්මුඛ වෙච්ච වෙලාවේ ලැබිලා තියෙන මේ සම්පත්තියට අපි කියනවා කණ සම්පත්තිය නැත්නම් ෂණ සම්පත්තිය කියලා. දුර්ලභෝ කණ සම්පත්තිය සද්දම්මෝ පරම දුර්ලභෝ කියලා දේශනා කළ එකයි. ඒ නිසා මේ ෂණ සම්පත්තිය අවබෝධ කරගන්න ෂණ සම්පත්තිය තේරුම් ගන්න මේ වටිනාකම තේරුම් ගත්තොත් මේ වටිනාකම නිසි ප්‍රතිඵල නෙලා ගන්න ඔබට පුළුවන්කමක් ලැබේ. කලින් ධර්ම දේශනාවකදී සිහිපත් කළා මෙහිම දේශනා කළපු අපි මේ සංඥා විපර්යාසය එමත් නැත්නම් මනුස්ස ජීවිතයක් ලබලා ඇති කරගෙන ඉන්න සංස්කාර පිළිබඳව වූ වැරදි දැක්ම විපරීත දැක්ම දික්ටි විපල්ලාසය චිත්ත විපල්ලාසය දුරු කරගත්තොත් ඔහුට මේ මනුස්ස ජීවිතේ වටිනාකම නෙලා ගන්න පුළුවන්කම ලැබෙන බව. මේ සමහරු අපිට කියනවා අපි ওই තනින් තන ධර්ම දේශනා වලට යනකොට ස්වාමීනි අනිත්‍ය ගැනම කියන්නේ ඇයි අපි ජීවත් වෙන්න එපාද අපි ජීවිතේ ජීවත් වෙන්න එපාද ඇයි ස්වාමීනි මේව අතාරින්නම කියන්නේ ඇයි පැවිදි වෙන පැත්තටම බර කරලා බණ කියන්නේ මගේ පින්වත්නි මේ තරම් දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබිච්ච වෙලාවේ මේ තරම් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච වෙලාවේ මේ තරම් දුර්ලභ කණ සම්පත්තියක් ලැබිච්ච වෙලාවේ උතුම් සද්ධර්මය ලැබිච්ච වෙලාවේ ඔබට නිවන් දකින්න නොකිය අපි වෙනව මොනවා කියන්නද සංස්කාර පිළිබඳව නොයැලෙන පරියාය දේශනා නොකර සංස්කාර පිළිබඳව වර්ණනා කරන්නද පින්වත්නි ස්වාමින් වහන්සේ නමකට ඔබ දාණ ගෙනහිල්ලා දෙන්නේයි කියලා එක කල්පනා කරන්න ස්වාමින් වහන්සේ නමකකින් රැකියාවක් බලාපොරොත්තු වෙන්න එපා. කන්න නැත්තම් කන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒකට හේතුව තමයි පින්වත්නි ඔබයි අපිට දානීය දෙන්නේ අපි දානීය වළඳලා ජීවත් වෙන්නේ ඔබ අපිට කන්න දෙන ටිකෙන් ඔබ අපිට කන්න දෙන්නේ බොන්න වතුර ටික දෙන්නේ ඉන්න තැන හදලා දීලා තියෙන්නේ අසනීපුණාම බෙහෙත් හේත් දෙන්නේ ස්වාමීන් වහන්සේ නමකකින් රැකියාව බලාපොරොත්තු වෙන්නම් භෞතික ජීවිතයේ වර්ධනීය වෙන විදිය දියුණු වෙන විදිය බලාපොරොත්තු වෙන්නම් ඒ වැරද්ද නම් කවදාවත් කරන්න එපා.
හම්බෙන හැම්බෙන හැම කල්යාණ මිත්‍රයෙක්ගෙම හම්බෙන හැම්බෙන හැම ස්වාමීන් වහන්සේ නමකගෙම හැම ධර්මදේශකයන්න් වහන්සේ නමකගෙම අහන්න විමසන්න ස්වාමීනි සංකාර පිළිබඳව එල්ම දුර වෙන පරියායකමක්ද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ පරියායකමක්ද මට මේ ලෝකයේ සැප විදියට දැනෙනවා මට මේ ලෝකයේ රාගය උපදිනවා දේශය උපදිනවා මෝහය තියෙනවා ස්වාමීනි රාගය දුරු කරන පරියායකමක්ද දේශය දුරු කරන පරියායකමක්ද මෝහය දුරු කරන පරියායකමක්ද අප කෙරෙහි අනුකම්පාවෙන් අපි කෙරෙහි කරුණාවෙන් මේ මෙන්න මේ පරියායන් දේශනා කරන සේක්වා අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ කාරණා කාරණා සිහිපත් කර දෙන සේක්වා කියලා පින්වත්නි සංස්කාරයන් පිළිබඳව නොයැලෙන පරියාය හඬ සංස්කාරයන් පිළිබඳව උපාදානිය නොවන පරියාය හඬ සංස්කාරයන් අතහැරෙන පරියාය හඬ අන්නේ පරියාය තුලින් ධර්මදේශකයාණන් වහන්සේ නමක් ඔබට කල යුතුය යුතුයකම ඉටු කරාවි එනිසා මේ කාරණාවත් සිහිපත් කරලා මෙන්න මේ පරියාය කියන්නේ දැන් මේ කාරණාව කිව්වට වැඩකුත් නැහැනේ ඇත්තම කතාව බොහෝ අය කියනවා තණ්හාව දුරු කරන්න උපාදානිය දුරු කරන්න මෙහෙමයි 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 කියලා. හැබැයි මගේ පින්වත්නි තණ්හාව දුරු කරන්නේ කොහොමද? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද තණ්හාව කියනක මල්පෝච්චයක් නෙමෙයි. මල්පෝච්චයක් නම් පැත්තකින් තියන්නේ කොහොම තියන්න පුළුවන්. හැබැයි තණ්හාව කියනක පැත්තකින් තියන්නේ කොහොමද තියන්න බෑ. මොකද මං තණ්හාව ඇති කරගන්නවා නෙමෙයි. ලෝකේ පවතින යම් යම් ධර්මතා නිසා ඒ දේවල් වැඩියට පේන නිසා මට තණ්හාව ඇති වෙනවා. මෙන්න මේකයි යථාර්ථය. මට මේ තණ්හාව ඇති වෙනවා මොකද මට මේ ලෝකයේ සැප විදිහට දැනෙනවා සැප විදිහට දැනෙන තාක් මම මේ ලෝකයට අත දානවා කියන කාරණාව පින්වත්නි තමන් මුලින්ම තේරුම් ගන්න. තේරුම් අරගෙන ස්වාමීනි දුක්ඛිත ලෝකය දුක විදිහට දැනෙන පරියාය දේශනා කරන්න. ස්වාමීනි අසුභ ලෝකය අසුභ විදිහට දැනෙන පරියාය දේශනා කරන්න. අනිත්‍ය ලෝකය අනිත්‍ය විදිහට දැනෙන පරියාය දේශනා කරන්න. දුක ලෝකය දුක විදිහට දැනෙන පරියාය දේශනා කරන්න කියලා අන්න පරියාය හගන්න ඕනි. ඒකට තමයි මගේ පින්වත්නි කෙටියෙන්ම කියනවා නම් සතර සතිපට්ඨානි. ඔයත් අහලා තියෙනවනේ සතර සතිපට්ඨානි කියන එක දේශනා කළේ. යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානි වැඩුවොත් යම් කිසි කෙනෙක් අත්ති කායෝතිවා පනස සතිපත්තිපට්ඨිතා හොතිනේ තමන්ගේ කයගෙන සිහියක් ඇති කරගත්තොත් අනිස්සිතෝච විහෙදති. අන්න සංස්කාර පිළිබඳව නේද උපාදානිය අතහැරෙනවා තණ්හාව අතහැරෙනවා මෙන්න අතහැරෙන පරියාය කුමක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චික්‍රියාය මෙන්න ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ මහණෙනි සත්වයන්ගේ විසුද්ධිය පිණිස ශෝක පරිදේවයන් ඉක්මවීම පිණිස දුක් දොම්නස් නැති කිරීම පිණිස තටියම්ම කියනවා නම් රාග දේශ මොහ ආදී දේවල් ප්‍රහාණය කිරීම පිණිස පවතින ඒකායන මාර්ගයක් තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතර සතිපට්ඨානය කියලා කිව්වේ ඒකයි. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර දැන් ඔයත් දන්නවනේ බොහොම ගැඹුරින් බණ අහන අභිධර්ම ඉගෙන ගන්නනේ අභිධර්ම පන්ති යන එහෙම පිරිසක් මෙතන ඉන්න නිසා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන නිසා රට වටා ලෝකේ වටා ඒත් බොහෝ වෙලාවට දන්නවා කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ මොනවද කියලා. මේ දේවල් ප්‍රායෝගිකව නැති වුණාට හොඳට කටපාඩම්. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ දේවල් ගැන බොහොම දැක්මක් තියෙන නිසා මේ දේවල් පිළිබඳව යථාර්ථය තේරුම් ගත්තා. හරි. ඉතින් කය කියලා කියන්නේ කුමක්ද යන බර. කය කියලා කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් හිතනවනේ මේ කය කියන්නේ බොහොම සුන්දර එකක්. කය කියන්නේ බොහොම වර්ණවත් එකක්. කය කියලා කියන්නේ බොහොම සොඳුරු එකක්. මේක මේ මම තමයි කේනා මන්තරම් ලස්සන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඔහොම අපිට තියෙන එක එක සංකල්පන. ඒ නිසා පාරේ බහැලවත් යන්න පුළුවන් කමක් නැහැ. බොහොම මාන්නින් තමයි යන්නේ. පිංගත්. හැබැයි මේ ශාරීරිය ඇත්තම ස්වභාවය ගැන ඔබ කල්පනා කළොත් මේ කෙටින් මේක කියලා දැන්. මේ ශාරීරිය ඇත්තම ස්වභාවය ගැන ඔබ කල්පනා කළොත් පිළිද ඔබ නිකන් තේරුම් ගන්න, නිකන් අවබෝධ කරගන්න මේ කය ඔබට ලැබිලා තියෙන මේ කය 95%ක් විතරම පිටට පෙන්වන්න බැරි දේවල්. ඒක නිසානේ මේ අපි දෙවුර වහලා කකුල් දෙක ගාවටනකන් සිවුර පොරවලා ඉන්නේ ඇයි මේ කයේ බොහොම තියෙන ලැජ්ජා ඇති තැන්. එළියට පෙන්වන්න බෑ. එළියට පෙන්වන්න බැරි කම නිසා රෙදි කෑලි අරගෙන එක එක ඩෙනින් කෑලි වලින් අර කෑලි වලින් රෙදි කෑලි වලින් කොටන් කෑලි වලින් කපු කෑලි වලින් මේවා වහගෙන ජීවත් වෙන්න වෙලාද නැද්ද? වහගෙන ජීවත් වෙන්න වෙලා. මොකද වැඩිපුර කොටසක් ලැජ්ජා සහිත තැන්. ඊට පස්සේ පේන ටිකට කරන්න ඕනේ යුද්ධ බලන්නකෝ දැන්. අපි හිම වහගත්තත් අපේ මූණ පේනවා.
ඊට පස්සේ අත් දෙක පේනවා කකුල් දෙක පේනවා දැන් බලන්නකෝ මේවත් එක්ක කොච්චර ඔට්ටු වෙන්න වෙලාද කියලා අත් දෙකේ නියපොතු ටික පේනවාට ඒක කැත නිසා ඇටකට්ටක් නෙමෙයි පේන්නේ ඇටකට්ටේ කොනක් නේ ඒක කැත නිසා ඒකේ පින්වත්නි කියුටස් ධාති පාට පහක් ගන්නවා ඒකත් දැන් අද වෙනකොට සමහර මේ ලෝකේ එක ඇඟිල්ලට පාට පහක් ගන්නවා ඒකට ඇඟිලි පහට පස්සාරක් පහ පාට 25යි මේ බබලන් පේන ටිකත් එක්ක එහි මම ටික කපනවා ඊට පස්සේ මේ මූණට කරන විකාරය දැක්කහම අරවා ගානවා මේවා ගානවා රෝස් පවුඩර් ගානවා එහි බම්බ ටික කපලා ඒක ගාන්න ඕන ටික ගානවා ලිප්ස්ටික් කියේවා ගානවා සාමාන්‍යයෙන් එළියට පේන කොටස් වලටත් පින්වන්නේ පුදුමාකාර විපරීත භාවයක් අපිට කරන්න වෙලා සමහරක් වෙලාවට අඳුරගන්න බෑ මේ අපේ අක්කදෝ කියලා මේ අපේ අම්මදෝ කියලා අඳුරගන්න බෑ ෆොටෝ එකකින් දැක්කට එහෙම විවාහ වෙන දවසටත් ඒ ප්‍රශ්නේ එනවා පෝරුවට නැග්ගට පස්සේ අඳුරා ගන්න බෑ මේ මගේ මනමාලිද කියලා. ගෙදර ගියාට පස්සේ අඳුර ගන්න බෑ මේ පෝරුවේ හිටපු මනමාලිද කියලා. අරකේ සම්පූර්ණ මේකප් එකක් දාලා හරියට අර හැප්පිච්ච වාහනයක් හොඳට පොටි ගාලා ටින්කරින් කරලා ඇද ඇරලා ගෙනල්ලා කොහින් හරි තිබ්බා වගේ පොටි ගාලා ටින්කරින් කරලා වලවල් ටික වහලා පෝරුව උඩට ගෙනාවට බෑ. ගෙදර ගියාට පස්සේ මේවා හේදිලා යනවා. මේ යථාර්ථය තේරුම් අරගෙන ජීවත් වුණොත් අන්න කය ගැන පින්වත්නි නිවැරදි හැඟීම හිතේ පහළ වෙනවනම් කය ගැන නිවැරදි දැක්මක් හිතේ පහළ වෙනවනම් තමන්ගේ ජීවිතේ කිසිම දායක මේ කයට ඇලුම් කරන්නේ නැහැ. දැන් අද වෙනකොට බලන්නකෝ අම්මට පුතාව පේන්නේ නැහැ. දුවට නේද සහෝ මේ තාත්තව පේන්නේ නැහැ. තාත්තට දුවව පේන්නේ බෑ. මාමට දුවව පේන්නේ නැහැ. අයියට නංගියව පේන්නේ නැහැ. මේ විකෘති භාවය කොච්චරක්ද කියනවනම් මේ කුණුවැච්ච ශරීරය ගැන නිවැරදි යථාර්ථය තේරුම් ගත්තේ නැති නිසා කුණුවෙච්ච ශරීරයේ යථාර්ථය අවබෝධ කරගත්තේ නැති නිසා මේ කුණු ගඳ ගහන ශරීරයක් වෙනුවෙන් මොන තරම් ඔට්ටු වෙන්න වෙලාද කියලා කල්පනා කරලා බැලුවොත් ඉතින් මෙන්න මේක තමයි මෙන්න මේ කල්පනාවට තමයි කියන්නේ භාවනාව කියලා. කුඹුරක් කොටනකොට පළවෙනියටම මඩහියෙන් හාන්න ඕනේ. මේ බිම්හියෙන් දෙවෙනි වතාවේ බිම්හියෙන් හාන්න ඕනේ. මේ කරන්නේ තාමත් ඔබ හානික. ඊට පස්සේ තමයි විතර වී වපුරන්නේ. වපුරාට පස්සේ තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ වගේ ඵලය ලැබෙන්නේ නේද? ඒ වගේ මේ අස්වැන්න ලැබෙන්නේ අන්න ඒ වගේ. මෙන්න මේ යථාර්ථය මුලින්ම තේරුම් ගන්න. ඊට පස්සේ අපි භාවනාවට ඉඳ ගන්න ඕනේ. ඊළඟ ධර්ම දේශනා තුළින් ඔබට සිහිපත් කරන්නම් කියලා දෙන්න උත්සාහ කරනවා. කොහොමද භාවනාවක් කරන්නේ? භාවනාවක් කරනකොට මේ මානසික විපර්යාසය වෙන්නේ කොහොමද? මේ මානසික විපර්යාසය තුළ උපාදානියක් නැති වෙන්නේ කොහොමද? උපාදානියක් නැතිවීම තුළ තණ්හාව නැති වෙන්නේ. තණ්හාවාදී දේවල් නැති වෙන්නේ කොහොමද? උපාදානිය නැතිවීම තුළ භවය නැති වෙන්නේ කොහොමද? භවය නැතිවීම තුළ ජාතිය නැති වෙන්නේ කොහොමද? ජාතිය නැතිවීම තුළ ජරාව නැති වෙන්නේ කොහොමද කියන කාරණාව සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා ඔබ තේරුම් ගන්න මෙන්න මේ දැන් අපි කය ගැන විතරයි මේ කතා කළේ. දැන් අපිට දැන් මම මේ කියපු පුංචි කාරණාවෙම ඔබට මේ කතන්දරේ තේරෙනවානි. අපි හිතන් හිටියට කය කියන්නේ මෙහෙම එකක් මෙහෙම එකක් මෙහෙම එකක් කියලා කයේ යථාර්ථය යම් කෙනෙක් මෙනෙහි කළොත් අන්න ඒ කයේ යථාර්ථය මෙනෙහි කිරීම නිසා මගේ පින්වත්නි කයේ යථාර්ථය මෙනෙහි කිරීම නිසා ඔබට කය ගැන සිහියක් උපදිනවා. ඒ සිහිය නිසා ඔබට ලෝකයේ අනිශ්චිතව වාසය කරන්න පුළුවන් කමක් ලැබෙනවා. මොකද කිසිම ධර්මතාවයක් උපාදානීය වෙන්නේ නැහැ. මෙච්චර කල් උපාදානීය වෙලා තිබ්බ දේවල් ක්‍රමානුකූලව අතහැරෙනවා. අන්න මෙන්න උපාදානීය නොවීම තුළ පින්වත්නි ජීවිතය අවබෝධි පැත්තට යන විදිහ. ජීවිතේ අවබෝධ කරගැනීමේ පැත්තට දුවන විදිහ කල්පනා කරන්න. පඤ්ඤාය පස්සිතේ සියලුම සංස්කාරය දුකයි කියලා යම් කිසි කෙනෙක් නුවණින් දැක්කන යම් දිනක අත නිබ්බින්දති දුක්ඛේ අන්න එයා දුකේ කලකිරෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති සබ්බේ සංඛාරා අනිච්ඡා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යම් කෙනෙක් සංස්කාර ධර්මිය අනිත්‍යයි දුකයි කියලා නුවණින් දැක්කනම් ධර්මතාවයන් අනාත්මයි කියලා නුවණින් දැක්කනම් අත නිබ්බින්දති දුක්ඛේ අන්නහු මේ ලෝකය ගැන කලකිරෙනවා. මෙන්න මාර්ගය අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය ඒ කලකිරීම මහුව නිවනට එක්ක යනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කලකිරීම නිසා ඔවුන්ට නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙනවා කියන කාරණාව දේශනා කළා. ඉතින් ඒ නිසා පින්වත්නි මෙන්න මේ කලකිරීම ඇති කරගන්න කරන මානසිකාර්යයට අපි කියනවා යෝනිසෝ මානසිකාර්ය කියලා. ඒකටම කියන තවත් නමක් තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් භාවනාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබට යම්කිසි වැටහීමක් ලැබෙන්නේ නැති ඉදිරි ධර්මදේශනා තුලින් සිහිපත් කරන්නම් කල්පනා කරනවා සිහිපත් කරලා දෙන්නට. භාවනාවක් කරන්නේ කොහොමද? භාවනාවක් කරනකොට සිදුවෙන මානසික විපර්යාසය කුමක්ද? ඒ විපර්යාසය තුලින්
ඇතිවෙන මානසික අවබෝධයක් කොමක්ද කියන කාරණාව සිහිපත් කරලා දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මගේ පින්වත්නි හොඳට තේරුම් ගන්න. හැබැයි දැන් මෙහෙම කාරණාවකුත් තියෙනවා. එතකොට දැන් ඔබට හිතෙයි ස්වාමීනි එතකොට නිවන් දකින්න භාවනා කරන්නම ඕනිද? ඔව්. කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්. ඊට පස්සේ ඔබ අහන ප්‍රශ්නය ස්වාමීනි එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා රහත්තුනේ භාවනා කරලද? බාහ්‍ය දාරුචීරිය රහත්තුනේ භාවනා කළද? මගේ පින්වන්ති මේක වරදවා ගන්න එපා. අපි මේ සංසාර ජීවිතයේ ගෙවාගෙන එනකොට වර්ධනය කරපු ඉන්ද්‍රිය බල ඉන්ද්‍රිය ධර්ම හේතු වෙලා තමයි අපිට නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙන්නේ. එතකොට මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ මට්ටමට ඔබව අපිව දාන්න එපා. බාහ්‍ය දාරුචීරිය කියන කිප්පබිඥාලාභීන්ගෙන් අග්‍රස්ථානයේ ලැබපු උතුමන් වහන්සේගේ තැනට ඔබව මාව දාන්න එපා. එතුමන් වහන්සේලා සංසාර ජීවිතේ අනන්ත පාරමී පුරාගෙන ඇවිල්ලා ඉර උදා වෙනකොට ඉර දකින්නකොට පිපෙන මල් වගේ බුද්ධ කියන සූර්යා දකින්නකම් ප්‍රඥාවෙන් පොහට්ටුවෙන් මිරිකලා තිබ්බ වුණාට බුද්ධ කියන සූර්යාලෝකයේ පහළ වෙනකොටම ප්‍රඥාව ඉපදුනා නිර්වාණ ධාතුව සාක්ෂාත් කළා. මේ කාලේ ඉපදිත නෙය්‍ය පුද්ගලෙක් ධර්මාවබෝධිය ලබන්නේ කොහොමද? ඒ ධර්මාවබෝධිය ලබනකොට ඔහු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය කුමක්ද? ඒ ක්‍රියාපටිපාටිය තුලින් ඔහු ධර්මතාවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණාව එකින් එක ක්‍රමයෙන් ක්‍රමයේ පියවරෙන් පියවර කියලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ කාලේ ඉපදිච්ච ඔබට අපිට වගේ සාමාන්‍ය පුද්ගලයන්ට භාවනාව කියන එක නැතුව නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙවි කියන තැනට නම් යන්න එපා. මොකද පින්වත්නි යෝනිසෝ මනසකාරී නැත්තම් වඩාගත්තු ප්‍රඥාවක් නැතුව දැන් බුදුරජාණන් වහන්සේ බලන්නකෝ මගේ පින්වත්නි ඒකනේ ඔය ගිරිමානන්දාදී සූත්‍ර ධර්මවල කොහමද කිව්වේ ශාසනයේ මහණ මොකද කරන්නේ? ඉද බික්කවේ බික්කු අරඤ්ඤගතෝවා ශුඤ්ඤාගාරගතෝ අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කති. මේ ශාසනයේ මහණ අරඤ්ඤගතෝ ආරණ්‍යකට යන්න ඕනේ, රුක්කමූලගතෝ රුක්කමූලයකට යන්න ඕනේ, ශුඤ්ඤාගාරගතෝ ශුඤ්ඤාගාරම කෙටියෙන්ම කියන්නේ නිහඬ නිෂ්කලංක පරිසරයකට යන්න කියලා. දැන් බලන්නකෝ මේ නිහඬ නිෂ්කලංක පරිසරයකට යන්න කිව්වේ මොකටද? භාවනා කරන්නට නෙමෙයි, භාවනාවට තමයි. කොහොමද ඉති පටිසංචික්කති? මෙන්න මෙහෙම කල්පනා කරනවා, කොහොමද කල්පනා කරන්නේ? අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු වට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් යකනං කිලෝමක ආදි වශයෙන් මේ කයෙහි කෙස්ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ආදී කුණප කොට්ටාසයන් ගණනාවක් ඇත කියලා කල්පනා කරනවා. බලන්නකෝ මේක භාවනාව නෙමෙයිද කිය. ආරණ්‍යකට යන්න කිව්වා, රොක්ක මූලයකට යන්න කිව්වා, ශුන්‍යාගාරයකට යන්න කිව්වා, ගිහිල්ලා කල්පනා කරන්න කිව්වා. කොහොමද කල්පනා කරන්නේ? කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ආදී නේද? බුද්ධම් පාද තල අදෝ කේස මත්තකා තච පරියන්තම් පූරං නානප්පකාරස් අසුචිනෝ පච්චවෙක්කති. උඩේ ඉඳන් යටට නේද කෙස් මත්තකේ ඉඳන් පාදාන්තය දක්වාම නොයෙක් නොයෙක් අසූචි වලින් පිරිච්ච හැදිච්ච අසූචි හැමෙන් වටවෙච්ච අසූචි මල්ලක්ය කියලා කල්පනා කරන්න කිව්වා. මේකට කියන්නේ අපින් අනි භාවනාව කියලා නෙමෙයි නං වෙන මොකක්ද? මේකට කියන්නේ භාවනාව නෙමෙයි නම් වෙන මොකක්ද කියලා ඔබ කල්පනා කරන්න බලන්න නේ. ඒ නිසා මගේ පින්වත්නි හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට ලැබිච්ච වෙලාවේ ඊට සම්මුඛව මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ මේ ධර්මතාවයන් නම් අවබෝධ කරගත යුතුමයි. මේ ධර්මතාවයන් අවබෝධ නොකළොත් ඔබ හිතාගෙන හිටියට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාව ලැබුවා නිෂ්ඨාව ලැබුවා කියලා සත්‍යම කතාව පින්වත්නි අනවරාග්න සංසාරයක් ඔබට මට බුදුකරු කී දෙනෙක් හම්බෙන්නේ නැද්ද? කොච්චර බුද්ධ ශාසන වල අපි රහත් මේ රහත් භාවයේ පතාගෙන බණ භාවනා කරන්නට ඇද්ද? ලෞකික 이르දි ලබාගෙන හසින් යන්නේ නැද්ද? කොච්චර 이르දි ප්‍රාතිහාරයන් පාන්නට ඇද්ද? හැබැයි 2018ක් වෙන අදත් ඔබත් මමත් තාම සසරේ නම් ඔබටත් මටත් සංසාර ජීවිතේ කොහේ හරි වැරදුනා. වැරදිච්ච එකම තැන තමයි එක්ක සීලය වෘතයක් කරගත්තා, එක්ක දානය වෘතයක් කරගත්තා. නෑ, සීලය උඩ ඉන්න, දානය උඩ ඉන්න, සීලය දානය කියන පදනම උඩ ඉඳලා ප්‍රඥාව වඩන්න වික්ෂුව
නේද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤංච භාවයං. සීලේ පිහිටපු භික්ෂුව සමාධියත් ප්‍රඥාවත් වඩන්නේද? ආතාපි නිපකෝ බික්කු ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත කෙලස්තවන වීරයෙන් යුක්ත ඒ භික්ෂුව සෝයිමං විජිතේ ජටං. අන්නහු මේ ගැටේ ලිහනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකයි. ඒ නිසා හැම දිනෙකම කල්පනා කරගන්න මේ ධර්ම දේශනාව තුළින් කියමුට උත්සාහ කළේ මනුස්ස ජීවිතයේ මෙච්චර දුර්ලභ කාරණාවක් බවත්, ඊට සම්මුඛව ආශ්චර්යමත් ලෙස ලෝකයට උපදින බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ දුර්ලභව බවත්, ඒ දුර්ලභ උත්පත්තිය ගැනත්, ඒ දුර්ලභ උත්පත්තියත් සමගම අපිට ලැබෙන දුර්ලභ සද්ධර්ම ලාභයත්, ඒ සද්ධර්ම ලාභයත් මනුස්ස ජීවිතයත් බුද්ධෝත්පාද කාලයත් කියන මේ තුනම සම්මුඛ වෙච්ච වෙලාවේ ලැබෙන දුර්ලභ කණ සම්පත්තියත්, මේ ශ්‍රණ සම්පත්තිය තුළින් ලබාගත යුතු නෙලාගත යුතු පරමාර්ථය කුමක්ද කියන එකත් තමයි මේ ධර්ම දේශනාව තුළින් සිහිපත් කළේ. ඒ පරමාර්ථය තමයි ලෝකීය පිළිබඳව තියෙන වැරදි දැක්ම දුරුකරන්න, ලෝකීය පිළිබඳව තියෙන වැරදි කල්පනාව දුරුකරන්න, නිවැරදි කල්පනාව ඇති කරගන්න, නිවැරදි දැක්ම ඇති කරගන්න, නිවැරදි සිහිකල්පනාවේ පිහිටන්න. අන්න එතකොට අපිට මේ ලෝකයේ කිසිදු ධර්මතාවයක් උපාදානය වෙන්නේ නැති බවට පත් වෙයි. ඒ නිසා ධර්ම දේශනාවෙන් නිහාට කරගෙන යන්නේ නැහැ කාල වේදාව අවසන් බැවින්. හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දේශනාව තුළින් ලැබුණා වූ ප්‍රඥාව මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ තව තවත් ගුණ පිළිවෙත් පුරා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස පවතිවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවකින් කිප් අභිඥාවකින් සුඛ ප්‍රතිපත්තියක් තුළ ෂණ මාත්‍රයක් තුළ බණපද දෙකක් ඇහෙනකොට උතුම් නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වීම පිණිස පවතින පාරමී බලයක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.